විශාල ණය මුදල් අරගෙන ඒවා නොගෙවන පුද්ගලින්ගේ සහ කණ්ඩායම්වල ණය ප්‍රමාණය සහ ණය ලයිස්තුව ඉදිරිපත් කරන්නයි කියන්නේ. සීමල පිටි ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නංගම් මොනවාක් කියන්න බැහැ කිව්වා. නං කියන්නත් බැහැයි කිව්වා. මේ කපා හැරපු ණය මුදල කියන්නත් බැහැයි කිව්වා. ඉතින් මේක හරි අසාධාරණයිනේ. ණය අරගෙන රාජ්‍ය බැංකුව වලින් පුද්ගලින් සහ ආයතන ණය ගෙවන්නෙත් නැහැ. ඒ ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ගියාම ඒක රහසිගතයි, අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා. ඉතින් මම ජනාධිපතිට කියන්න කැමතියි, මෙන්න මේ බදු පැහැර හරින බදු පැහැර හරින ධන කුවේරින්ද ඒව ටික වළක්වාගෙන මේ බදු ටික ලබා ගත්තොත් බදු දැලට ඇතුල් විය යුතු. එනමුත් විවිධ කූට ක්‍රමවලින් බදු දැලට ඇතුල් නොවි එයින් පිටත සිටින කණ්ඩායම් ටික ඇතුළට ගත්තොත්, ඒ වගේම මේ අරක්කු සමාගම් Tamanට ගෙවන්න තියෙන ඒ ණය ටික හරියාකාරව ගෙව්වොත්, ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ යම් කොටසක් ඉන්න වරප්‍රසාදලත් කොටසක් ඒ අයගේ ණය ටික කපා හැරෙනවා. කොච්චරක් කැපුණද කියනකොට උත්තර දෙන්නෙත් නැහැ, නම මොකද්ද කියනකොට නම කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට බදු බර වැඩි වෙනකොට ඒකේ අගතිය සිද්ධ වෙන්නේ 120,000 ජනතාවට. ඉතින් මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා මේවා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඇයි බදු Mercantile Investments and Finance PLC අභිමානවත් හැදවන සම්වත්සර සැමරුම. අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා රාජ්‍ය ආදායමක් අලුතෙන් ලබා ගන්නවට වැඩිය තියෙන බදු ප්‍රතිශතයක් වැඩි කරනවට වැඩිය ඇයි මෙන්න මේ ශේෂ්ඨ පිළිබඳව මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමා අවධානය යොමු කරන්න කියන එක මම අහන්න කැමතියි. කිමල් විරුවන්සමෙන් මට පොඩ්ඩක් දෙන්න. විශේෂයෙන්ම එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණාටික එතුමට ලබලා දෙන්නම්. කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා. ඒත් ඒ වගේ මම එකගයි මම හිතුවේ අපේ වේස් ඇන්ඩ් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධාන යෝජනත් අපි ඉදිරිපත් කළා, ඒක සාකච්ඡා කරන්න පුළුවන්. බැංකුව ගැන නම් බැංකුවේ රහස්‍යගත භාවයේ තියෙන අපිට බෑව ඉදිරිපත් කරන්න. එයාට පුළුවන් උසාවියට හරියන්න මේ ගැන කරන්න. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවේ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි අරගත්තොත් මේ බැංකු දෙක කඩා වැටෙනවා. අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංක් වලින්. මොකද මූල්‍ය අංශේ වැඩිම මුදල් තියෙන්නේ අපි එක්ක, රජ ආයතන එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ වැඩ කටයුතු කරන්න. කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවසක්. අනුර දිසානායක මහත්මයා ඉංගලන්තේ. විමල් ඉරුවන් මහත්මයා. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.